ඉදිරි කාලය තුළ ක්‍රියාත්මකවීමට නිමිත තැපැල් ඡන්ද නිරීක්ෂණ කටයුතු, ඒ වගේම ඡන්ද දින ඒකම ගණන් කිරීමේ මධ්‍යස්ථාන ඇතුළු මේ සමස්ත ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙල අද අපි ගාල්ල දිස්ත්‍රික්කයේ සාකච්ඡා කළා. ඒ වගේම එකඟතාවයකට පැමිණියා. ඒ වගේම මැතිබරණයට අදාළ මේ වෙනකොට අපිට තියෙන ප්‍රධානම බාධකය තමයි මැතිබරණයට අවශ්‍ය කරන මුදල් මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාවට නිදහස් නොකිරීම. ඉතිහාසයේ පළවෙනි වතාවට මේ මුදල් මත මැතිවරණයක් ප්‍රමාද වෙච්ච අවස්ථාව නැත්තම් බාධක ඇති වෙච්ච අවස්ථාව. මේ මැතිවරණයේ මේ වෙනකොට එවැනි බාධක 20කට වැඩි ප්‍රමාණයක් මැතිවරණය ආශ්‍රිතව මතුවලා තිබෙනවා. ආණ්ඩුවක් මේ තරමටම නීතියෙන් බැහැරව මැතිවරණයක් වැළැක්වීමට උත්සාහ දරපු අවස්ථාවක් මීට පෙර අපිට වාර්තා වෙලා නැහැ. ඒ වගේම අද සාකච්ඡාවේදී මතු වුණා මේ මැතිවරණයට තරඟ බදින දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මේ වෙනකො ඔවුන්ගේ ඇප ලෙස මිලියන 186ක් තැන්පත් කරලා තිබෙනවා. මේවා මේ වෙනකොට මහා භාණ්ඩාගාරයට යොමු කරලා තිබෙනවා. දේශපාලන පක්ෂ යෝජනා කළා සමහර පක්ෂ මේවා මැතිවරණ ක්‍රියාවලියට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. මේ පිළිබඳව විවිධ මත මීට පෙරත් මේ මතු වුණා. මැතිවරණ කොමිෂන් සභාව මේ ඇප තැන්පත් ලබා දීපුවා. මැතිවරණ ක්‍රියාවලියට අවභාවිතා කරන බවට චෝදනා එල්ල වුණා. නමුත් දේශපාලන පක්ෂ සූදානම් නම් මේ මොහොතේ වුණ අද සාකච්ඡාවේදී මතු කරපු ආකාරයටම මේ මිලියන 186 මැතිවරණය සඳහා භාවිතා කරන්න ඉඩකඩ දෙන්න ඔවුන් කළ යුතු වන්නේ දිවුරුම් ප්‍රකාශයක් මගින් මහා භාණ්ඩාගාරයට ඔවුන්ට මේ මුදල් බාර ගන්නට කියලා ඔවුන්ගේ ප්‍රකාශයක් ඔවුන්ට ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. තමන් නැවත වරක් මේ මුදල් තමන් ජයග්‍රහණය කළා, තමන් නැප හැටියට තැන්පත් කරපු මුදල් තමන් ආපසු බාර ගන්නේ නැහැ. මේ මුදල් මැතිවරණ කොමිෂන් සභාවට බැර කරන හැටියට නැත්නම් මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය වියදම් හැටියට පාවිච්චි කරන්න කියලා. එහෙම සෑම දේශපාලන පක්ෂයක්ම තරඟ කරන දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායමක්ම තමන් මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව ඊතරම් උනන්දුවෙන් ක්‍රියා කරනවා නම් ඔවුන්ට හැකියාව තිබෙනවා ඔවුන් අද සාකච්ඡාවේ කිව්වා වගේම දිවුරුම් ප්‍රකාශයක් මගින් නීත්‍යානුකූල ආකාරයට මේ මුදල් තමන් ආපසු ලබා නොගන්න බවට තහවුරුවක් සහ මේ මුදල් ආණ්ඩුවේ ගිණුමෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දෙන හැටියට ඉල්ලීමක් කරන්න. එහෙම වුණොත් මිලියන 186ක මුදලක් මැතිවරණ කොමිෂන් සභාවට මේ හරහා ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ආණ්ඩුව සැබෑ ලෙසම මූල අර්බුදයක් නම් මතු කරන්නේ දේශපාලන පක්ෂවලට අවස්ථාවක් තිබෙනවා මැතිවරණ කොමිෂන් සභාවට සහාය දෙන්න. ඒ වගේම මැතිවරණයක් පැවැත්වීම සඳහා ඔවුන්ගේ සහාය ආණ්ඩුවටත් මැතිවරණ කොමිෂන් සභාවටත් ප්‍රකාශයට පත් කරන්න. නමුත් අපි දන්නවා සැබෑ ප්‍රශ්නේ මුදල් නෙමෙයි, ප්‍රමුඛතාවය පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් මේ ආණ්ඩුව මේ ගන්න උත්සාහය පරාජය කිරීම සඳහා දේශපාලන පක්ෂවලට ඉඩකඩක් තිබෙනවා. මේ ආකාරයට තමන්ගේ ගැප මුදල් ලබා දෙන්න මහා භාණ්ඩාගාරයේ හරහා. ඒක අර්ධ සත්‍යයක්. තැපැල් ඡන්දය කල් දැමීමකට ලක් වුණේ නැහැ. අපි දැක්ක මැතිවරණ කොමිෂන් මේ ප්‍රකාශයත් මේ පිළිබඳව අපි කොමිෂන් සභාව සමග සාකච්ඡා කළා. අද දිනේ සිද්ධ වුණේ තැපැල් ඡන්ද පත්‍රිකා නිල පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට දිනේදී සැලසුම් වෙලා තිබුණා. නැත්නම් පාලසෙන්දර සැලසුම් වෙලා තිබුණා. ඒ දිනය වතුර නැතුව ඇදිනේ සුජීව, වතුර නැහැනේ. මගේ මේ ඌරේ මාරුවත් දිනන දවස් ගන්න දෙන්නේ කිරිද? විදුරු නම් ඕනේ කිරි වලින්. ඕක ඉවරයිනේ. මේක ඔබතුම අපන්න මාර වතුර ගුරද විනාඩි විනාඩි. තමයි ડોක්ටර් කෙනෙක් හම්බෙන්න කියලා දැන් ඇඩ්වයිස් දීලා තියෙනවා.